अंतर्जाले सुंदर नवातन अंतर्जालीय कृतीन एलिदाकोन मोहतक ओहुटंगे शक्तियत तवा शक्तियक क्वान्नट देन माध्य सत्कारे सिहंडी एक अंगयक अते दोर्ट वेडिम कता वही ओब अपहा इकुतुवाने विविध पेतकेड वल्लोस्सी कला क्षेत्रे अतिक्रमण करने दक्ष कवि दीपद रचके संगीतके SLLR प्रोडक्शन मादिदाने निर्मात्रो मेन्म सियाहंड पौली सहुद्ध शिल्पियक वन बाहिर वेडसटहन वेडिम प्रमाणय सियाहंड गुवनट एकतु करमिन सियाहंड गुवन हेड करन रुवन रत्नायक महात्मागे पैचुलु वीकरला कृतिये दोरट वेडिमो सह टेली चित्रपट सह केटी चित्रपट अध्यक्षक वरेकु तिरपिटपत रचकेकु रंगन शिल्पीकु हा पिन्न प्रोडक्शन माध्यजाले सभापति बुद्धिक पिन्निदुव महात्मा एतिरु पिन्न प्रोडक्शन माध्यजाले हरा बुद्धितु केटी कथा करुवन्गे नोमियन पिनिकट केटी कथा संग्रहये दोरट वेडिम सह नूतन साहित्य पोषण किरीमत वेरदारन नवक परपुर वेनुयन संविधाने करन पिनिनु साहित्य सम्मान उलेलगन केरन विशेष साकच्चमय वेडसटहनई मे दोरट वेडुम साहित्य अंतर्जाल गुवन्विदुलि नालिकावे सभापति तुमिय अतुलु सियाहंड कार्य मंडलेट පළමුවෙන්ම මම හෘදයාංගම විස්තුතිය පුද කරනවා පිනිරු සාහිත්‍ය සම්මාන උළෙල වෙනුවෙන් අවස්ථාවක් ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධව පිනිරු සාහිත්‍ය සම්මාන උළෙල මේ මෑතකදී ඇතිවන සංකල්පයක් මගේ බලාපොරොත්තුවක් තිබුණා පොතක් එළිදක්වන්නට නමුත් සම්මාන උළෙලක් සහිතව පොතක් එළිදක්වන්නට ඇත්තටම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ හැබැයි මේ पिन्न प्रोडक्शन माध्य जाले सह आर प्रोडक्शन माध्य जाले मे माध्य जाले देख इकटे एक्वकरन पिन्न प्रोडक्शन हरहा क्रियात्मक करन पिन्न मतक अडवी हंडकवीन शिल्पी शिल्पिनियान यम यम अवस्था वलदी अपेंकल इल्ली मकटानु तमाई मे पिन्न प्रोडक्शन निके वेड़ करन लमाईन गे दिरिगेन वीम पिनिस समाई अपी මේ පිනිරු සාහිත්‍ය සම්මාන උළෙල සංවිධානය කරන්නේ ඔවුන් වසර ගණනාවක් තිස්සේ අපිත් සමග එකතු වෙලා
හඬකැවීම් ශිල්පී තිර පිටපත් රචකයන් බොහෝ සේ ගණනාවක් අපිත් එක්ක වැඩ කටයුතු කරනවා. ඔවුන් යම් යම් අවස්ථාවලදී අපෙන් අහනවා අපි හැමදාමත් මෙහෙම නිකම්ම හඬකැවීම් ශිල්පීන් හැටියට ස්වේච්ඡාවෙන් මේ වැඩේ දිගටම කරගෙන යනවද? අපට කොහෙවත් තැනකදී මේ වෙනුවෙන් ඇගයීමක් ලැබෙන්නේ නැද්ද කියලා. ඉතින් ඒකට පිළිතුරක් එහෙමත් නැත්නම් ඔවුන්ව දිරිගැන්වීමක් හැටියට තමයි මේ පිනිරු සාහිත්‍ය සම්මාන උළෙල බුද්ධික පින්නදුව මල්ලිත් මමත් එකතු වෙලා සංවිධානය කරන්නේ. ඒකට සමගාමීව තමයි මේ පොත් දෙකත් අපි එළි දක්වන්නට කටයුතු කළේ. ඉතින් කියන්නකොට වන් මහත්තයා මෙවැන්නකට සිත් යොමු කරන්නට තරම් පෙළඹුණේ කොහොමද? පෙළඹුණා නෙමින් ඇත්තටම කීවොත් පෙළඹීම ඇති කළා. ඒ පෙළඹීම ඇති වෙන්න හේතු ගණනාවක් තියෙනවා. ඒ තමයි මේ ස්වේච්ඡාවෙන් තමන්ගේ වැඩ කටයුතු කාලය ශ්‍රමය මේ හැම දෙයක්ම වැය කරන පිරිසක් හිටියා අපි ළඟ. ඔවුන් වසර ගණනාවක් තිස්සේ සියහඳ අන්තර්ජාල ගුවන්විදුලි නාලිකාව සමග සම්බන්ධ වෙමින් නාට්‍ය මාලාවකට හඬ කවනවා. ගුවන්විදුලි නාට්‍ය මාලාවකට පින්න ප්‍රොඩක්ෂන් මාධ්‍ය ජාලය හරහා ඔවුන් හඬ කවනවා. ඒ වගේම කෙටි තිරපත් පිටපත් රචකයින් ගණනාවක් ඒ හරහා අපෙන් බිහි වෙනවා. ඔවුන් හඬ කවන්න ගන්නවා. ඒ වටා බොහෝ පිරිසක් අපි සමග එකතු වෙනවා. කාලයක් එක්ක ඔවුන් අපෙන් අහන දෙයක් තිබුණා. ඒ තමයි මේ හැමදාම අපි මේක කර කර ඉන්නවද? අපිට මේකට අවස්ථාවක් ලැබෙන්නේ නැද්ද කියලා. ඒ හරහා තමයි ඇත්තටම මේක සංවිධානය කරන්නට පින්න ප්‍රොඩක්ෂන් මාධ්‍ය ජාලයේ බුද්ධික පින්න දුව මල්ලි ඒ වගේම RR ප්‍රොඩක්ෂන් මාධ්‍ය ජාලය නියෝජනය කරමින් මමත් මේ වගේ දෙයකට සිත යොමු කරන්නට පෙළඹෙන්නේ. ඇත්තම අපි දන්නා තරමින් ඔබතුමා කලා ශිස්ත්‍රී හැම පැතිකඩක් ඔස්සේම යම් යම් කටයුතු වල යෙදෙනවා. ඉතින් මේක විශේෂ අවස්ථාවක්. පොත් දෙකක් එළි දක්වනවා කියවනේ. ඉතින් අපි ඒකෙන පොඩ්ඩක් මේ වෙලාවට කතා කරමු. ඔව්, ඇත්තටම මේ කලා ශිස්ත්‍රී තුළ මම විවිධ පැතිකඩ ගණනාවක් නියෝජනය කරනවා. එක පැත්තකින් මම නිවේදකෙක් හැටියට SLR ප්‍රොඩක්ෂන් හරහා බොහෝ වැඩසටහන් දියත් කරනවා. තවත් විටක සියහඬ ගුවන්විදුලි නාලිකාවටම වැඩසටහන් ලබා දෙනවා. කාලයක් මම තානයම්පල රේඩියෝ හරහා නිවේදකෙකු හැටියට සම්බන්ධ වෙමින් වැඩ කටයුතු කළා. ඉතින් ඒ හරහා මම නිවේදකයෙක් කියන භූමිකාව තුළ කාලාන්තරයක් තිස්සේ ජීවත් වෙන කෙනෙක්. ඒත් එක්කම මේ මෑතකදී මම කවියට අමතරව ගීපද රචකයෙකු ලෙස ගීපද රචනා පැත්තට යොමු වෙනවා. ඒ තමයි මේ එක්තරා අවස්ථාවකදී මට හිතෙනවා මේ සින්දුවක් දැකලා මේක ගීපදයක් එහෙමත් නැත්නම් ගීපද රචනාවක් කළා නම් හොඳයි කියලා. නමුත් අහම්බෙන් ඒකට පණ පොවනවා. එවකට ඕස්ට්‍රේලියාවේ පදිංචි නලින් ජයවර්ධන අයියා, ඒ වගේම එංගලන්තයේ පදිංචි තවත් යෙහෙලියක් එකතු වෙලා මේකට අපූර්ව තනුවක් දාලා ගීතයක් බවට පරිවර්තනය කරනවා. කැලණි වෙහෙන කියන ගීතය තමයි මගේ පළමුවෙම බිහි වෙන්නේ. මේ වෙන විට ගීත 8කට ආසන්න සංඛ්‍යාවක් මගේ ජනගත වෙලා තියෙනවා. ඉතින් ඒකට මම එකතු කරගන්නවා ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බෝගඩයන්, ඒ වගේම දර්ශන වික්‍රමතුංග, නාලකංජන කුමාර, ආනන්ද වෛද්‍යසේකර වගේ දක්ෂ සංගීතඥයන් හරහා තමයි බොහෝ නිර්මාණ බිහිවන්නේ. එක නිර්මාණයක් මගෙන් බිහි වෙනවා මගේ දුව වෙනුවෙන් ලියවෙන 2017 වසරේදී. ඒ මගේ දුව වැඩිවියට පත්වීම නිමිතිකටගෙන මම නිර්මාණයක් එළියට දානවා රන්සමනලී කියලා. ඉතින් ඒ ගීතය ගීත ගණනාවකින් ආනන්ද අමිල වැන්ඩවෝල් මහත්මයා පවත්වන තරගාවලකින් ජයග්‍රහණය කරනවා. ඒ හරහා මේ ගීපද රචනා ශාස්ත්‍රය මට අතික්‍රමණය කරන්න ලැබෙනවා. මේ වෙන විට ගුවන්විදුලි සංස්ථාවේ ගීත කීපයක් ප්‍රචාරය වෙනවා. සෑම පොය දිනකම රෝහණ බෝගඩ මහත්මයා සමග මා කළ සදහම් රසයක ගීතය ප්‍රචාරය වෙනවා. ඉතින් ඒත් එක්කම මට හිතෙනවා ඇත්තටම මම ගීපද රචකයෙකු හැටියට ඒ ශාස්ත්‍රයත් අතික්‍රමණය කළා කියලා. ඒත් එක්කම තමයි මේ කවිය කියන එක මගේ පුංචි කාලේ ඉඳන්ම තිබුණ දෙයක්. කවි පොතක් එළි දක්වනවා කියන එක ඇත්තටම මගේ තිබුණ හීනය. ඒ හීනේ තමයි මේ ක්‍රමක්‍රමයෙන් සැබෑ වෙන්නේ. ඒක පැසළු වී කරලක් කියන තේමාව යටතේ මට එළියට දාන්නට හිතුණා.
ඒකටම සමගාමීව මේ නොමියෙන පිණිකට ඒ කියන්නේ මුහුණු පොත තුල වසර ගණනාවක් තිස්සේ ළමයි ලියපු කතාංග වලට පණ දෙමින් ළමයි ලියපු කතා 25ක් එකතු කරගෙන පින්න මාධ්‍යාලයේ නිර්මාතෘ බුද්ධක පින්න දූව කියන අපේ සහෝද කලා ශිල්පියා සමග එකතු වෙලා නොමියෙන පිණිකට කියන ග්‍රන්ථයත් මේ කටම එකතු කරගෙන තමයි මේ උත්සව මාලාව සංවිධානය කරන්නේ. ඉතින් මේ සම්මාන උළෙලටම සමගාමීව මේ ග්‍රන්ථ දෙකත් එළි දක්වන්නට අපි වැඩ කටයුතු කළා. මගේ ග්‍රන්ථය සහ මගේ නිර්මාණය වෙන්නේ ඇත්තටම කාව්‍ය ග්‍රන්ථයක්. නොමියෙන පිටිකට කියන්නේ ඇත්තටම කීප දෙනෙක්ගේ කෙටි කතා එකතුවක්, කෙටි කතා සංග්‍රහයක් හැටියට තමයි ඒක එළි දකින්නේ. ඉතින් මේ දෙකම මේ සම්මාන උළෙලට සමගාමීව එකට එකතු කරන්නට අපි කටයුතු කළා. සියහඬ මල් පෙරෙගෙට වැඩි රන් සපනලියේ Oh,
රකින කුමරියක් නිම්මදේ මල් රාවෙන් පෙරු නිම්මදේ මල් රාවෙන් පෙරු මල් පෙරෙගෙත වැදි රන් සමනලේ සොඳුරු දිනක් යලි එළබුනි දෝ හිරිමල්විය විදුනිද යවනේ සෙල්ලම් කාලෙ ගිලිහුනි දෝ සෙල්ලම් කාලෙ දොරට වැඩුම ඇත්තම ඔබතුමාට මේ කර්තව්‍ය වෙනුවෙන් පිටුපසින් පිරිසක් අතහිත දෙන්න ඇති. ඉතින් අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමුකෝ මේ වෙලාවේ. ඇතරම් බණ්ඩාර මහත්මයේ සම්මාන උළෙලක් එහෙමත් නැත්නම් මේ පොත්තලි දැක්වීමක් සහිත සම්මාන උළෙලක් කරනවා කියන්නේ ටිකක් දෙවන්ත කාර්යයක්. ඒ කාර්යය කරනකොට ඒකට නියැලෙනකොට තමයි තේරෙන්නේ මේක කොයිතරම්නම් බලගත් කාර්යයක්ද කියන එක. ඇත්තටම මේ වටායි රොක් වෙච්ච දෙවන්ත පිරිසක් ඉන්නවා. අපට ලොකු ශක්තියක් එකතු කරපු ලොකු පෞරක් බඳපු කීප දෙනෙක් ඉන්නවා. ඒ හරහා තමයි ඇත්තටම මේ වගේ උත්සවයක් සංවිධානය කරන්නට ලැබෙන්නේ. එයිදී පළමුවෙන්ම මතක් කරනවා අවිවාදයකින් තොරව සංජිමා සුදේසිනී රාජපක්ෂය තමයි මේ විදේශගතව ඉන්න අපි දෙන්නගේ බර කරට අරගෙන ලංකාවේ ඉඳන් මේ වගේ දෙවන්ත උත්සවයක් තනියම සංවිධානය කරන්න. අපේ ශක්තිය, අපේ වචන, අපි කියන විදිහට ඇය කරන්න පුළුවන් උපරිමයෙන් ඒක සංවිධානය කළා. ඒත් එක්කම විශේෂයෙන්ම මතක් කළ යුතු කාරණාව තමයි මේ පොතක් එළි දක්වනකොට ඒකට පෙරවදන, පසුවදන ගන්න බොහෝ සේ අසරණ වෙන කාලවකවානුවක රත්නශ්‍රී විජේසිංහ ආදරණීය ගුරු පියෙක් වගේ ඒ දේවල් ලබා දෙන්නට කටයුතු කළා. මගේ පසුන වීකරලා කාව්‍ය ග්‍රන්ථය වෙනුවෙන් පෙරවදන ලබා දෙන්නේ ඇත්තටම බණ්ඩාර හැලීගොඩ මහත්මයා. මේ මොහොතේදී ආදරයෙන් මතක් කළ යුතුයි එතුමා ලෙඩ ඇඳේ ඉඳගෙන තමයි මගේ පෙරවදන ලියන. ඒ පෙරවදන ලියලා තමයි පහුදා ඇඩ්මිට් වෙන්න යන්නේ. වගේ දෙවන්ත කලා ශිල්පියෙක්ගෙන් අපි ඒ වගේ දෙයක් ලබා ගන්න වාග්යවන්ත වුණා. අනිත් අතින් රත්නශ්‍රී විජේසිංහ ආදරණීය ගුරු පියාණන් ඔහු තමයි මගේ පසුවදන ලියන්නේ. ඔවුන් විවාදයකින් තොරව අපූරු පසුවදනක් ලබා දෙන්නට කටයුතු කරා. ඒ වගේ දෙවන්ත ශක්තියක් එකතු කරපු, යෝධ ශක්තියක් එකතු කරපු කීප දෙනෙක් ඉන්නවා. නොමියෙන පිනිකට වෙනුවෙන් විල්සන් ගුණරත්න මහත්මයා සහ ඔහුගේ පුත් තමයි පෙරවදන සහ පසුවදන ලබා දෙන්නේ. ඒ වගේ දුරකතනේ අපිට මේ දේවල් කරගන්නට දෙවන්ත ශක්තියක් වුණු පිරිසක් ඉන්නවා. ඊට අමතරව සමහර වෙලාවට මේ හෝල් එක ලබා ගන්නට, නැටුම් කණ්ඩායම් ලබා ගන්නට අපිට අනුග්‍රහකත්වය ලබා දුන්න කට්ටිය ඉන්නවා. එය මේ වෙනුවෙන් අනුග්‍රහකත්වය ලබා දුන්න කීප දෙනෙක් ඉන්නවා. නම් සඳහන් කරන්න එපා කියපු කීප දෙනෙක් ඉන්නවා. ඉතින් එහෙම ලොකු දෙවන්ත ශක්තියක් එකතු කරා ඊශ්‍රායල් වල ඉන්න රම්‍යා කුමාරි මහත්මිය, ඒ වගේම සංජා කොතලාවල ස්වීඩන් රටේ ඉඳන් අපිට දෙවන්ත ශක්තියක් එකතු කළා. ඒ වගේ කීප දෙනෙක් ඇමරිකාවේ පදිංචි දඹලානිද සොයිසා මහත්මිය අපිට දෙවන්ත ශක්තියක් එකතු කළා. මේ ගමන හරි අපූර්වට ශක්තිමත් කරගන්න බොහෝ පිරිසක් අපි වටයි ක්‍රොප් වුණා. හැබැයි කවියට වඩා, ගීතයට වඩා කලාවට ආදරය කරන පිරිසක් අපි වටයි ක්‍රොප් වුණා. ඒ හරහා තමයි මේ දේවල් අපි සංවිධානය කරන්නේ. අපි හිතනවා දෙවන්ත පෞරක්, දෙවන්ත ශක්තියක් එක්ක ගොඩනගෙන පළමු පින්ම පිනිරු සාහිත්‍ය සම්මාන උළෙල අතිසාර්ථක උළෙලක් බවට පරිවර්තනය වෙයි මේ ශක්තිය එක්ක කියලා. ඉතින් මේ වෙලාවකට මෙහෙම අහන්න හිතෙනවා, මේ වන විට
ඔබතුමාගේ මේ අගන කර්තව්‍ය වෙනුවෙන් මාධ්‍ය දායකත්වය කොහොමද? ඇත්තටම මේ මාධ්‍ය දායකත්වය ගැන කතා කරනකොට බොහෝ පෞද්ගලික දේවල් වලට එහෙමත් නැත්නම් පෞද්ගලිකව සංවිධානය කරන උත්සව වලට මාධ්‍ය දායකත්වය ලැබෙනවා අඩුයි. ඒ කියන්නේ අපි අනිවාර්යයෙන්ම කතා කළ යුතු දෙයක්. නමුත් මෙහිදී විශේෂයෙන්ම මතක් කළ යුතු කෙනෙක් ඉන්නවා. ඒ තමයි දිවයින පත්‍රයේ උරුමය කවි පිටුව මෙහෙවන අනුරාධහිරි පිටියේගේ ප්‍රවීණ මාධ්‍යවේදියා හැමදාම අපට කලාව වෙනුවෙන් ඉඩක් වෙන් කරන කෙනෙක්. සහ මේ වෙනුවෙන් වුණත් අපිට මේ වෙන විට ඉඩක් ලබා දුන්නා. ඊට අමතරව දෙරණ නාලිකාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂික වසන්ති නානායක්කර මහත්මිය ආදරයෙන් මතක් කරනවා. ටොක් විත් වසන්ති සමග වැඩසටහනක් ලබා දෙන්නට කටයුතු කළා. ඒ වගේම තවත් පුළුවන් විදිහට මාධ්‍ය අනුග්‍රහයකත්වයක් ලබා දෙන්නට කටයුතු කළා. ඉතින් ඒ හරහා මම විශ්වාස කරනවා තව ඉදිරියට අපට මාධ්‍ය අනුග්‍රහකත්වය ලැබෙයි. මේ දේවල් ප්‍රචාරය වෙනකොට අපට ඒ හරහා දෙයක් කරන්නට ලැබෙයි. දැන් සියහඬ අන්තර්ජාල ගුවන්විදුලිය හරහා අපට මාධ්‍ය දායකත්වය ලබා දෙනවා නිරන්තරයෙන්ම. මට පමණක් නෙවෙයි කවියට, කලාවට, මේ ක්ෂේත්‍රයේ ඕනෑම කෙනෙකුට අත දිගු කරන තැනක් තමයි සියහඬ අන්තර්ජාල ගුවන්විදුලි නාලිකාවේ. එදා ඉදන් වසර 8ක් තිස්සේ අපි දකිනවා සභාපතිතුමිය, අධ්‍යක්ෂකතුමා ඇතුළු මේ කාර්ය මණ්ඩලය දෙවන්ත කැපකිරීමක් කරනවා මේ වෙනුවෙන් තරුණ පරපුර නූතන පරම්පරාවට ඉඩක් ලබා දෙන්න. ඒ වගේ බොහෝ මාධ්‍ය ආයතන මේ වෙනුවෙන් ඉඩහසර ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා. දැනට අපිට මේ දැන් තමයි මාධ්‍ය අනුග්‍රහකත්වය ලබා දෙන්නට කටයුතු කරලා තියෙන්නේ. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා සියහඬ ගුවන්විදුලි නාලිකාවට මෙවැනි දේවල් වෙනුවෙන් හැමදාමත් පෙරමුණ අරගෙන අපට අවස්ථාවක් ලබා දීමට කටයුතු කිරීම ගැන. අපි එහෙමනම් අවසාන වශයෙන් මේ කටයුත්තේ දොරට වඩින ස්ථානයේ වේලාව ගැන අපේ සහෝදරන්ගේ දැනගැනීම වෙනුවෙන් ඉදිරිපත් කරත් හොඳයි නේද අපේ රුවන් මහත්තයා? තන ශ්‍රී ලංකා කුමාරතුංග මෙදිරියේ වේලාව පස්වරු 1ට දිනය මාර්තු 6 වෙනි ඉරු දින කලාවට ආදරය කරන, සාහිත්‍යයට ආදරය කරන, කවියට ගීතයට ආදරය කරන කලාකාමී හදවත්වලට, කලාකාමී සිත්වලට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. එකතු වෙන්න නූතන පරම්පරාවේ නූතන කලාකිත පෝෂණය කරන්නට වෙරදරන මේ සාහිත්‍යමය අවස්ථාවට, එමත් නැත්නම් මේ ස්වර්ණමය අවස්ථාවට ඔබටත් පුළුවන් සහභාගි වෙන්න. සම්ගන්නට මාත්මේ මෙවන් වූ බාරදුර කාර්යිත නියලෙන මොහොතක සියහඬ අපේ ආරාධනාව පිළි අරගෙන පිළිරු සාහිත්‍ය සම්මාන උළෙලගෙන යමක් කියන්නට එකතු වීම ගැන සියහඬ අන්තර්ජාලී ගුවන්විදුලියේ සභාපතිනිය, ප්‍රධාන විධායක නිලධාරිතුමන් ඇතුළු හැමෝගෙම ස්තුතිය මා මේ වෙලාවේ කෘතගර සිටිනවා. ඉතින් රුවන් මහත්මාණනි, ඉතිරි කටයුතු සර්වප්‍රකාරයෙන්ම බලාපොරොත්තු වූවටත් වඩා ඉහලින් සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්. විශේෂයෙන්ම ස්තුතිවන්ත විය යුතුයි සියහඬ අන්තර්ජාල ගුවන්විදුලි නාලිකාව හරහා. සියහඬ කියන මේ අන්තර්ජාල සන්නාමය ලෝකය පුරා ව්‍යාප්ත කරමින් නූතන කලාකිතට අතහිත දෙන ගරු සභාපතිතුමිය අනුෂා නිලන්තිකා මහත්මිය, ඒ වගේම ගරු විධායක නිලධාරිතුමන් සුදේශ කරුණාතිලකයන් ඇතුළු සියහඬ අන්තර්ජාල ගුවන්විදුලි කාර්ය මණ්ඩලයට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. මෙවැනි කලා උත්සවයක්, එහෙමත් නැත්නම් මෙවැනි එළිදැක්වීමක් සම්බන්ධයෙන් හෙළිදරව් කරන්නට අපට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම බණ්ඩාර මහත්මයා ඔබතුමාටත් ස්තුතියි මෙවැනි ස්වර්ණමය අවස්ථාවක් ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන්. දොරට වැටුම අද දොරට වැඩම කතාබහ ඔබ වෙත ගෙන අපි සම්බන්ධකරණය සහ ඉදිරිපත් කිරීමෙන් මම බණ්ඩාර රාජපක්ෂ, සංස්කරණයෙන් ඔනිසි ජයතිලක. අපි නැවතත් මෙවැනිකින් හමුවෙන තුරු අයිබෝවන් වාසනාවන්.
මතක අඩවිය නිෂ්පාදනය පින්න ප්‍රොඩක්ෂන් සෑම සුදා දිනකම රාත්‍රී 9ට නැවත ප්‍රචාරය රාත්‍රී 10ට සිනහඬ රේඩියෝසේ බලාපොරොත්තු වන්න. අගතිය අභියස වනදම් වඩමින් ලොතුරු දහමට නැඹුරු කළේ බොදු සිත් සසරින් එතෙර කරන්නට වැළඳි කසාවත නොයෙද බලේ සයක සිසිල් බෙදන්නත් කසාවතින් කත පෙරවූ නිසා එමක් ගොඩක් නැති සසර තනවේ ලෞකික දිවිමං අඳුර නැසේ ලෞකික දිවිමන් අඳුර නැසේ. අහස පුරා ඇහෙන ඔබේ හඬ සිය හඬ රේඩියෝ ලොව
ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය සියහඬ